भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 सम्मा संबुद्ध सरणाय मी तरंगकारी समाज रटाव तुल අප බොහෝ දිනක මුදල් උපයන්නට යාම තුල නිතර නිරන්තරයෙන් මෙහෙස මහන්සි වෙනවා ඔබ දන්නවා හිමිදිරි උදෑසන වැඩ ආරම්භ කරන බොහෝ දිනක රාත්‍රී කාලයේ වෙනතුරුම තමන්ගේ වැඩ කටයුතු වල නිරත වෙනවා මේ නිසාම තමන්ගේ සිත් සතන් බොහෝ විට දැවෙන තැවෙන ස්වභාවයකට පත් වෙනවා ඉතින් මේ දැවෙන තැවෙන සිත් සනසන භාවනා වැඩසටහනයි අද දවසේදීත් අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඉතින් අද දවසේදීත් අප කළ ආරාධනාව මෙත් සිතින් පිළි අරගෙන වැඩම කොට වදාළ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ අපි මේ මොහොතේදී පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා ඔබට මතක ඇති පින්වතුනි ඔබ නිරන්තරයෙන්ම පසුගිය සතිවල අපත් සමග සම්බන්ධ වී සිටියා අප පසුගිය සතිවලදී කතාබහට ලක් කරේ බුද්ධානුස්සති භාවනාවත් ඒ වගේම ධම්මානුස්සති භාවනාවත් සංඝානුස්සති භාවනාවත් අප කතාබහට ලක් කරා බොහොම කෙටියෙන් ඔබට ඒ පිළිබඳව මා යමක් සිහිපත් කළොත් බුද්ධානුස්සති භාවනාව තුළ ඔබ ලෞතර බුදු පියාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණයන් කමඨාන් වශයෙන් යොදා ගනිමින් කොයි ආකාරයෙන්ද භාවනා කරන්නේ කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. ඒ අනුව බුදු පියාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණයන් පිළිබඳව ඔබ ඉගෙනගෙන ඉන අනතුරුව ධර්මීය ගුණයන් 6ක් පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගත්තා. ඉන අනතුරුව මහා සංඝරත්නයේ ගුණ 9ක් පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගත්තා. මේ අනුව ඔබ විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා මේ බුද්ධානුස්සති භාවනාව ධම්මානුස්සති භාවනාව සහ සංඝානුස්සති භාවනාව පිළිබඳව. ඉතින් පින්වතුනි අපි අද දවසේදී දැන් ඒ භාවනා වැඩසටහන් නිමා කරලා අද දවසේ මේ අප එළඹෙන්නේ භාවනා වැඩසටහන් නිම තවත් අලුත් වැඩසටහනක් ආරම්භ කරන්න. ඒ තමයි අපි අද දවසේදී කතා බහට මුල පුරන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව. මෛත්‍රී භාවනාව කියන වචනේ ඔබේ සවනේ රැඳෙන කොටම ඔබට මතක් වෙනවා ඇති බොහෝ වෙලාවට පෙර පාසල් වයසේ දරුවන් පවා මේ මෛත්‍රී භාවනාව කියන දේ ඉටු කරනු ලබනවා. ඔබට මෛත්‍රී භාවනාව කියපු ගමන්ම ඔබේ මනසට වැටෙන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා වගේම නිවන් ලබත්වා කියන මෙන්න මේ කාරණාව. සරලව එය ඒ ආකාරයෙන් ආරම්භ කිරීම කළ යුතුයි. හැබැයි මෛත්‍රී භාවනාව බොහෝ ඈතට ඔබට ගිහිල්ලා මේ ලෝක ධාතුව තුල වාසය කරන අපට ඇසට පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන්ට මෛත්‍රිය පැතිරවීමයි මෛත්‍රී භාවනාව තුලින් සිදු කෙරෙන්නේ. අපි අද දවසේදී කතාබහ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඒ පිළිබඳව. අපි ස්වාමීන් වහන්සේ පසුගිය සතියේ මා පෙර සඳහන් කළ ඒ බුද්ධානුස්සති, ධම්මානුස්සති සහ සංඝානුස්සති භාවනාවන්ගේ ඒ සාරාංශ ඉදිරිපත් කිරීමේදී බොහොම මහානුභාව සම්පන්න ගාථා ත්‍රිත්වයක් ඉදිරිපත් කළා. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව නැවත වරක් ඒ ගාථා ත්‍රිත්වය අප කෙරෙහි දේශනා කරන්නට කියලා මා ගෞරවයෙන් යුතුව අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඔව්. කාරුණික සදහවත් පින්වත්නි, ප්‍රථමයෙන් මෛත්‍රී භාවනාවට ඉස්සෙල්ලා ඒ ගාතාව මහානුභාව සම්පන්න ගාතාව. ඒ කියන්නේ බුදුවරයන් වහන්සේලා අනන්තයි, අනන්ත බුදුවරයන් වහන්සේලාටත් ධර්මරත්නයටත් සංඝරත්නයටත් වන්දනා කරලා ඒ අනුභවයෙන් අපේ දුක් බාධක සංසිඳල යහපතක් වේවා කියන අදහසයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන හිත්වා සබ්බේ උපද්දවේ අනේකා අන්තරායාපි විනස්සන්තු අශේෂතු කියන ගාථා දෙක තමයි ඒ මා ගීවතාවද ප්‍රකාශ කළේ. අර කරදර කම් කටළු බාධක සඳහා ගාථා දෙකක් මම ඉදිරිපත් කරනවා. එක මං ඉදිරි සතියකදී ගාථා දෙක කියවන්නම්. ඔය කරදර කම් කටළු බාධක තිබෙන ගෙවල් වලට බොහොම හොඳයි. ඒ වගේම ස්වාමියාගෙන් කරදර, දරුවන්ගෙන් කරදර, අසල්වැසියන්ගෙන් කරදර තියෙන අවස්ථාවලදී
නිතර ඒ සජ්ජායනා කිරීමෙන් බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. ඒ ගාථා දෙක ওই විදිහට කවුරුත් පාඩමේ තියාගෙන දිනපතාම සජ්ජායනා කරන හැටියට අපි කාරුණිකව සිහිපත් කරනවා. අපි එමනම් සූදානම් වෙන්නේ අද දවසට නියමිතව තිබෙන මෛත්‍රී භාවනාව පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්නට. අපේ ආම්දුරුනි මා කැමති පළමුවෙන්ම දැනගන්නට මෛත්‍රී භාවනාව වඩන ක්‍රමයේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අදහසක් ලබා ගන්න. හොඳයි. කාරුණික සදහැවත් පින්වත්නි අදාපර තියෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කියන එක සම්බුද්ධ ශාසනයේ බොහෝම ප්‍රචලිත භාවනාවක්. හැමෝටම සුළුවෙන් හරි වඩන්න පුළුවන් භාවනාවක්. ඒ වුණාට මේ මෛත්‍රී භාවනා වඩන ක්‍රමයක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා. දවසක් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පිටත් වුණා වස්සාන කාලයේ ගත කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඈත අරණ්‍ය සේනාසනයකට ගිහාම රුක්ෂ දේවතාවෝ ගෞරවයෙන් පිළි අරගෙන උපස්ථාන කළා. මේ ස්වාමින් වහන්සේලා අද හෙට වැඩිය කියලා හිතුව වැඩිය නැහැ. මොකද කළේ මුත ශරීර දුර්ගන්ධ හැමන දේවල් අමනුෂ්‍ය කරදර පෙන්වන්න පටන් ගත්තා. ඉතින් නායක ස්වාමින් වහන්සේ සීනෝ නාදක ලොක්කෝම 500ක් දෙනා වහන්සේ ගෙන්වලා කිව්ව එමැති මට නම් ඉන්න බෑ. මේ ආරණ්‍ය සේනාසනේ මුත ශරීර පේනෝ දුර්ගන්ධ හමනෝ අමනුෂ්‍ය කරදර. ඕ ස්වාමීනි මටත් එහෙමයි මටත් එහෙමයි කියලා ලොක්කෝම කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ 500ක් දෙනා වහන්සේම වස්සාන කාලයේ මාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ මේ කතාව කිව්වම උන්වහන්සේ දේශනා කළ මහණෙනි මම ඔබලාට අද ආරක්ෂා මන්ත්‍රයක් දෙනවා. ඒ ආරක්ෂා මන්ත්‍රය පාඩම් කරගෙන සජ්ජායනා කරන්න භාවනාවට ගන්න කියලා කරණීය මෙත්ත සූත්‍රය ගන්නවා. ඒ උගන්වලා ඒක පාඩම් කරමින් සජ්ජායනා කරමින් යනකොට ඒ ආරණ්‍යයේ හිටපු දෙවියෝ බිමට බැහැලා ගෞරවයෙන් පිළි අරගෙන තුන් මාසෙම අපෝපස්ථාන කළා. මෛත්‍රී භාවනා පාදක කරගෙන සුළු මොහොතකින් විදර්ශනාවට ඇරිලා 500ක් දෙනා වහන්සේ මහරහත් භාවයට පත් වුණා ඒ කරණීය මෙත්ත සූත්‍රය දියුණු කිරීමෙන්. එහෙනම් මෛත්‍රී භාවනාව කියන එක මහරහත් භාවයේ දක්වාම දියුණු කළ යුතු භාවනාවක්. සුළු මොහොතකදී විදර්ශනා ඥාන 15 මහරහත් භාවයට පත් වෙන පුළුවන් භාවනාවක් උඩ සලක ගන්නට ඕන. මෛත්‍රී භාවනාව කියන එක ගිහි පැවිදි දේව බ්‍රහ්ම කොයි කාටත් තිබෙන්න ඕන. මෛත්‍රිය නැත්නම් අපේ අපට ජන සමාජය තුළ ජීවත් වෙන්න අමාරුයි. එනිසා කාරුණික පින්වත ඔබ අප හැම කෙනෙකුම තදින් අදිෂ්ඨාන කරගන්න ඕන මේ මෛත්‍රී භාවනාව වඩන්නේ කොහොමද කියලා. කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වනවා තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතෙන් අදිට්ඨෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ. සිටගෙන සිටින්දී මෛත්‍රිය වඩන්න පුළුවන්. ඇවිදමින් සිටින්දී ගමනක් බිමනක් යන වෙලාවේ මෛත්‍රිය වඩන්න පුළුවන්. නිසින්නෝවා වාඩි වෙලා ඉන්නකොට මෛත්‍රිය වඩන්න පුළුවන්. සයනෝවා නිින්ද යනතුරු ඇඳමත වැතිරි මෛත්‍රිය වඩන්න පුළුවන්. එහෙනම් මෛත්‍රී වඩන ක්‍රම හතරයි. සිටගෙන සිටින්දී, ඇවිදමින් සිටින්දී, වාඩි වී සිටින්දී, නිදාගෙන සිටින්දී. යම් තාක්කල් නිදි වර්ජිත නම්, නිින්ද ගිහිලා නැත්නම් ඒ තාක් මෛත්‍රී භාවනාම කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අර 500ක් භික්ෂූන් වහන්සේට අවවාද කළා. එහෙමනම් පින්නතුනි ඔබ අප හැමදෙනාමත් මේ මෛත්‍රී භාවනාව මුල පටන් ඉගෙනගෙන අනුන්ටත් කියලා දෙන්න තරම් ශක්තිමත්ව මේක ඉගෙනගෙන ප්‍රයෝජන ගැනීම ඉතාම වැදගත් වෙනවා. තමන්ටත් දෙවියන් සහිත ලෝකයාටමත් මෛත්‍රී පතුරවන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයේ තමයි අද අපි ඉගැන්වීමට බලාපොරොත්තු වෙන්නේ. මෛත්‍රී භාවනාව කියන්නේ මිත්‍රත්වයයි. ඒ මිත්‍රත්වය වඩා වර්ධනය කර ගැනීම මෛත්‍රී භාවනාව නමින් කියවෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න දවසක
තම ඥාතීන් වහන්සේ ඥාතීන්ට අවවාදයක් කළා. ඒ වෙලාවේ වාද බේද ඇති කරගෙන තියෙන ශාක්‍ය වංශිකයෝ ඒ වෙලාවේ උන්වහන්සේ වදාරනවා ඔබලා මේ වාද බේද ඇති කරගන්න එපා සමගි සම්පන්නව මෛත්‍රී සහගතව වාසය කරන්න කියලා කිව්වා. මේ ශාක්‍ය වංශයේ ජනතාව මාන්නයෙන් උඩඟු වෙච්ච නිසා ඕනෝන් අතර ටිකක් වාද බේද තිබුණා. බුදුරජාණන් වහන්සේ ඔබලා මේ මෛත්‍රී සහගතව වාසය නොකරන නිසා වාද බේද කරගන්න නිසා පෙර භවයකදීත් ඔබලා විනාශයට පත් වුණා කියලා සම්මෝධමාන ජාතක දේශනාව දේශනා කළා මෛත්‍රී වඩන්න කියලා. ඒගොල්ලෝ ආරාධනා කළ මොකක්ද ඒ කතාව? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා වටකුරුල්ලෝ මහ විශාල රාශියක් වනාන්තරේ වාසය කළා. මේගොල්ලොන්ගේ එක්කෙනෙක් පත් වුණා නායකත්වයට. ඉතින් නායකත්වයට පත්වල වාසය කරන අතර වටුවැද්දෙක් ඇවිල්ලා දැල දාලා අල්ලගෙන හැමදාම යනවා. ඉතින් මේ නායකතුමා හැමෝම රැස් කරලා කියන ඔබලට මහා විපත්තියක් ඇවිල්ලා තියෙනවා. හැමෝම මෛත්‍රී වඩන්න ඕන සමගි සම්පන්න වෙන්න ඕන කියලා අවවාද කරලා ඒ දැල එළුවාම ඔබලා එකාමෙන් ඉදිරිපත් වෙලා දැලත් ඔසවාගෙන යන්න කිව්වා. ගිහලා කටුල හැබක වහලා යටින් පියාසර කරගෙන යන්න කියලා උපදෙස් දුන්නා. එදත් වටුවෙන්ද ඇවිල්ලා දැල එළුවා පමණයි මේක ලොක්කෝම එකතු වෙලා ඉසින් දැල ඔසවාගෙන ගිහිල්ලා වන ලැහැබක දාලා යටින් ඉගිල්ල ගියා. ඉතින් වටුවැද්දා ගිහිල්ලා දැල හොයාගෙන හැන්දෑ වෙනකම්ම දැලේ පැටලුම් ඇරලා ගලවගෙන ගෙදර ගියා හිස් අතින්. දෙවෙනි දවසත් තුන්වෙනි දවසත් ওই විදිහට ගියා. ඉතින් අන්තිමේදී මෙයා භාර්යාවට ප්‍රකාශ කළේ මේ වටුව ඔක්කොම සමගි වෙලා ඉන්න නිසා අපිට අල්ලගන්න බෑ. යම් දවසක අසමගි වුණොත් මෛත්‍රිය නොතිබුණොත් අල්ලගන්න පුළුවන්. මේම කතා කරලා එක දවසක් එක වටු කුරුල්ලෙක් වාද බේද ඇති කරගෙන අනුන්ටත් වාද බේද පටලවල ඉන්න අතරේ කෑමට ගියාම අර වටුවැද්ද ඇවිල්ලා දැල එළුවා. එළපු ගමන්ම මොකද වුනේ? අර කුරුල්ලෝ කියන ඔබෝසෝපං ඔබෝසෝපං මේගොල්ලෝ සුවන්නේ නැහැ. අර දැලට අහු ලොක්කෝ මරණයට පත් වුණා. ඒ වටු ප්‍රධාන නායකයා ප්‍රකාශ කළා මගේ කියමන් අහන්න නැති නිසා කටයුතු කළම නිසා මරණයට පත් වුණා. කැමති කෙනෙක් ඉන්න අකමැති අය මා සමගෙන්න කියලා බෝසත් වටකුරුල්ලත් එක්ක ගිහිල්ලා ඈත පිරිසර වනාන්තරයක වාසය කළේ තමයි අපේ ගෞතම බෝධිසත්වයෝ. අර අකීකරු මෛත්‍රී නැති වටුව තමයි දේවදත්ත හාමුදුරුවෝ. එයාගේ පිරිස ඒ විදිහට කියලා මේ මෛත්‍රියේ ඇති වැදගත්කම ඉවසීමේ ඇති ආනුභාවය පිළිබඳව විශේෂ දේශනාවක් කළා. එහෙමනම් හැමෝටම මෛත්‍රිය පිහිටන්න ඕන, මෛත්‍රිය තිබෙන්න ඕන. නමස්කාරය කියලා ඉතිපිසෝ සවාක්කාද සුපටිපන්න ගාත තුන කියලා මාගේ ජීවිතයේ බුද්ධ රත්නේන ධර්ම රත්නේන සංඝ රත්නේන පූජා වේවා නමස්කාර වේවා කියලා ගෞරව උපහාර කරලා වම් අත යට වෙන්න දකුණු අත මත තියාගෙන හොඳට වාඩි වෙලා මේ මෛත්‍රී භාවනාව වඩන්න කවුරු සූදානම් වෙන්නට ඕන? ඒක තමයි මෛත්‍රී භාවනාව වඩන ක්‍රමය. බෙදී වෙන් වී විරසක වී සිටින තාක්කල් ජයග්‍රහණයක් ලබා ගන්නට නොහැකි බවත් එකමුතු බව සමගිය සහ මෛත්‍රිය නැතිනම් මිතුරු බව පැතිරවීම තුළ ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන් කියන කාරණාවත් අපේ ස්වාමීන් වහන්සේ ඒ වටුකුරුල්ලන්ගේ කතාවෙන් ඔබට පැහැදිලි කර දුන්නා. ඔබ දන්නවා සතර බ්‍රහ්ම විවරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඉතින් මේ සතර බ්‍රහ්ම විවරණවලත් පළමුවෙන්ම සඳහන් වෙන්නේ මෙත්තා. එනම් මෛත්‍රිය මිතුරු බව. ඔබ ඔබේ ජීවිතයට මිතුරු බව ළඟා කරගත යුතුයි. එය සිදු කරගන්නා ආකාරය එය භාවනාවක් වශයෙන් සිදු කරන ආකාරය තමයි අපි අද දවසේදී මෛත්‍රී භාවනාව තුළින් සාකච්ඡාවට බඳුන් කරන්නේ. අපි ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කර දුන්නා මේ මෛත්‍රී භාවනාව වඩන්නට පුළුවන් ආකාර හතරක් පිළිබඳව ඔබ සටහන් කරගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ සිටගෙන සිටින අවස්ථාවේදීත් ඒ වගේම ඔබ ගමන් කරන මොහොතේදී වෙන්නට පුළුවන්. ඔබ බස්රියක අසුන්ගෙන එනවා නම් ඔබට ඒ මොහොතේදීත් පුළුවන් මේ මෛත්‍රී භාවනාව සිද්ධ කරන්නට. ඒ වගේම ඔබ වාඩි වෙලා සිටින අවස්ථාවකදී හිමත් නැතිනම්
ඔබ සැතපී සිටින අවස්ථාවකදී හෝ නිින්ද යන තුරු ඔබට පුළුවන් මෛත්‍රී භාවනාව කරන්නට. එයයි මෛත්‍රී භාවනාව කිරීම සිදු කරගත හැකි ආකාරය. අපේ හාමුදුරුවනේ මෛත්‍රී භාවනාව වඩන ආකාරය පිළිබඳවයි අපට කරුණු ඉදිරිපත් කළේ. මෛත්‍රී භාවනාවේ අනුසස් මොනවාද කියන කාරණාව තමයි මම ඊළඟට විමසන්නට සූදානම්. ඔව් කාරුණික පින්වත්නි, සිහි කල්පනාවෙන් යුතුව මෛත්‍රිය තමන්ට හැමෝටමත් වැඩුවාම පෙතරේ වහාම අනුසස් බොහොම හම්බ වෙනවා. පළවෙනි කාරණා වශයෙන් බැලුවොත් එහෙම ওই මිත්තා මිත්ත සූත්‍රයේදී පැහැදිලි කළ දීලා තියෙනවා අනුසස් 11ක්. සැපසේ නිදා ගැනීම. දැන් මම අත්හදා බලන්න මෛත්‍රී වඩන පුද්ගලයාට හොඳට නිදා ගන්න පුළුවන් කෑකෝ ගහන්නේ නැහැ විලාප දෙන්නේ නැහැ. ඒ වගේම දරුණු හීන පේන විදිහ හොඳට නිදා ගන්න පුළුවන්. හොඳට අවදි වෙන්න පුළුවන්. කම්මැලි කමක් නැතුව උත්හාන වීරියෙන් යුතුව අවදි වෙන්න පුළුවන් මෛත්‍රී භාවනා කරන කෙනාට. නපුරු සිහින පේන්නේ නැහැ. මිනිස්යන ප්‍රියමනාපයි, අමනුෂ්‍යයන ප්‍රියමනාපයි දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ශරීරය වර්ණවන්ත භාවයට පත් වෙනවා. ඒ වගේම සිහි කල්පනාවෙන් අවසන් හුස්ම හෙලන්නට ලැබෙනවා. මරණයෙන් පස්සේ සුගතියට යන්න පුළුවන්. එහෙමනම් එවන් ආනිසංස ලබා දෙන භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව නමින් කියවෙන්නේ. තමන් තරහයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් ඉඳගෙන මෛත්‍රී කරන්න බෑ. තමා ළඟත් මේ මෛත්‍රී ගුණ තියෙන්නට ඕන. තමා ඒ මෛත්‍රී ගුණ දියුණු කරගෙන ඕන ලෝකවාසීන් වෙත හදපත්ලෙන් මෛත්‍රී පතුරවන්න. පුළුවන් තරම් තමන්ට මෛත්‍රී කරගෙන ඕන ලෝකවාසීන් වෙත මෛත්‍රිය පතුරවන්න. ඉතින් තමාගේ හදවත තුළ මෛත්‍රිය නැත්නම් අනුන්ට මෛත්‍රියක් දෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා කාරුණික පින්වත ප්‍රථමයෙන් පුළුවන් තරම් සිය දහස් වාරයක් හරි කමක් නැහැ තමා වෙත මෛත්‍රිය වඩන්න පුරුදු කරගන්න ඕන. තරහ යන පුද්ගලයාට තරහයෙන් අත මිදෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව වැඩි නම් වෛරය වැඩි නම් ඒ වඩු කරගන්න පුළුවන් කම තියෙනවා. දයා වනුකම්පා ගුණ දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒවා සැලකිල්ලට අරගෙන මේ මෛත්‍රී භාවනාව වැඩිවීමට කවුරුත් දැන් සූදානම් වන හැටියට අපි කාරුණිකව සිහිපත් කරනවා. ඒ මෛත්‍රියව එහෙම් මෙහෙම් කරලා බෑ. අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල තමයි මේ අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. ඉතාම හොඳින් තමන්ගේ නුවණ සිහිය පාවිච්චි කරලා මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වුණොත් මෛත්‍රී වඩන්නේ කොහොමද කියලා හොඳට දැනගන්න පුළුවන්කම තියෙනවා. මේ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපු කාරණාවක් පිළිබඳව ඔබට යමක් කියන්නට මට සිතුණා. අපේ හැමදෙරුණේ මේ වර්තමානයේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රබල ගැටලුවක් තමයි ඔවුන්ට මේ නිින්ද යන්නේ නැතිකම. බොහෝ දෙනෙකුට මේ මානසික ව්‍යාකූලතාවය වැඩි ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගන්නවා නිින්ද යන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි විවිධ වූ මානසික ආබාධතාවන් වලට පෙළීම වගේ කාරණාවන්. මෛත්‍රී භාවනාවේ ලැබෙන ප්‍රතිඵල මොනවාද කියලා මා අපි ස්වාමින්වහන්සේගෙන් විමසුවාම කරුණු කීපයක් බොහෝමයක් සඳහන් කළා. මේ අතුරින් අනෙකුත් කාරණා කෙසේ වෙතත් පළමුවින්ම සඳහන් කළ කරුණු තුන ඉතාමත් වැදගත් වේවි. සුවසේ නිදන්නට පුළුවන් වීම, සුවසේ අවදිවන්නට පුළුවන් වීම වගේම නපුරු සිහින නොපෙනීම ඔබේ ජීවිතයට තිබෙන පොදු ගැටලුවක් මේ. ඔබට බොහෝ දෙනෙකුට නිින්ද යන්නේ නැහැ. නිදි ප්‍රතිපවා ඔබ භාවිතා කරන බව අප දන්නවා. ඒ නිසාවෙන් ඒ සියලු දේ සඳහා ඔබට මහත් වූ ඖෂධයක් වේවි මේ මෛත්‍රී භාවනාව. අපේ හැමදෙරුණේ මෛත්‍රී භාවනාව වඩන ආකාරය පිළිබඳව දැනගන්නට ප්‍රථමයෙන් මා කැමති දැනගන්නට මේ මෛත්‍රී භාවනාවට පටහැනි දේ කුමක්ද කියන කාරණාව. ඔව් කාරුණික සදහවත් පින්වත්ති බොහොම හොඳයි ඒක. මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වය. මිත්‍රත්වයට පටහැනි නම් තරහව. එහෙමනම් මෛත්‍රිය විරුද්ධකාරයා තරහවයි. ඒකට තව අනුයාත වෙනවා වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය මේවා තරහවේ අනුලෝම දේවල්. තරහ, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව වැඩි නම් එයාට දිය යුතු පළවෙනි භාවනාව තමයි මෛත්‍රී භාවනාව. තරහව වැඩි නම් අස්ථානයේ කිපෙනවා නම් අවවාදයක් දෙන්න බැරුව කිපෙනවා නම් අනිවාර්යෙන් මෛත්‍රී භාවනාව තමයි ප්‍රධාන වන්නේ. ඒ වගේම ලෝභ, මෝහ, මාන, ඊර්ෂ්‍යා ආදී පාප ක්‍රියාවන්ගෙනුත් අතමිදීම සඳහා මෛත්‍රී භාවනාව හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. අද ජන සමාජයේ ජීවත් වෙනකොට
අනිවාර්යෙන් ඕන කරන දෙයක් තමයි මෛත්‍රිය. ස්වාමියාත් භාර්යාවත් සමගිව ජීවත් වෙන මෛත්‍රිය ඕන කරනවා. දූ දරුවෝ අතර මෛත්‍රිය තිබෙන්නට ඕන. සහෝදර සහෝදරයන් අතර වාද බේද නැතුව ඉඩ කඩම් වලට පවා වාද බේද නැතුව සමගිව වාසය කරන්න මෛත්‍රිය ඕන කරනවා. ගමේ ජීවත් වෙන මෛත්‍රිය ඕන කරනවා. රටේ ජීවත් වෙන මෛත්‍රිය ඕන කරනවා. එහෙමනම් මේ මෛත්‍රිය අපේ ජීවනෝපායට ප්‍රධාන අංගයක් කොට සලකා ගන්නට ඕන. එහෙමනම් විරුද්ධ පාක්ෂික දේවල් ඉවත් කරලා තමන්ගේ හිත මෛත්‍රියේ ගංගාවක් මෙන් පතුරවාගෙන වාසය කළොත් මම හිතනවා හැම දෙයකින්ම ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වේවි කියලා. එහෙම කල්පනා කරගෙන දැන් මේ මෛත්‍රී භාවනාවේ පළවෙනි කොටසට හිත යොමු කරන හැටියට මම කාරුණිකව සිහිපත් කරනවා. මෛත්‍රී භාවනා වඩන් ඉස්සෙල්ලා නමස්කාරයේ තුන් පාරක් කියලා ඉතිපිසෝ ස්වාක්ඛාද සුපටිපන්න ගාථා තුන කියවලා මාගේ ජීවිතය බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට පූජාවක් වේවා කියන අදහස ඇති කරගෙන මා මේ කියවන භාවනා වගන්තියට සාවධානව සිත යොමු කරන හැටියට මම ඉල්ලා සිටිනවා. බුදු ගුණ අනන්තයි, සදහම් ගුණ අනන්තයි, මහා සංඝ ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන්ද, අනන්ත සදහම් ගුණ බලයෙන්ද, අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද, අනන්ත මෞපිය ගුණ බලයෙන්ද, අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද, මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද, අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද, අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද, සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන්ද, මම වෛර නොවෙම්වා, මම තරහ නොවෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම වෛර නොවෙම්වා, මම තරහ නොවෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම වෛර නොවෙම්වා, මම තරහ නොවෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙම්වා, මම සුවපත් වෙම්වා. මේ ක්‍රමයට තමන්ට මෛත්‍රිය පුළුවන් තරම් සිය දහස් වාරයක් තමන්ට මෛත්‍රිය කරගන්න අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත සදහම් ගුණ බලේ වගන්තිටික යොමු කරලා වෛර නොවෙම්මා, තරහ නොවෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා මෛත්‍රිය වඩන්නට ඕන. ඊළඟට තමන්ගේ මව්පියෝ දෙදෙනාට මෛත්‍රිය වඩන්නට ඕන. ඒ මෙහෙමයි, අර මං සඳහන් කර මුල සත්‍යක්‍රියා වගන්ති ටිකත් කියලා, මාගේ මෑණියන් වහන්සේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මාගේ පියාණන් වහන්සේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මාගේ ගුරු උතුමෝද වෛර නොවෙත්වා,
තරහණු වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ හිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ මැදහත් වූවෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාගේ අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා තරහ නොකෙරේවා නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා අපහස නොකෙරේවා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා බියව දුරු නැත්තෝ වෙත්වා බියව දුරු නැත්තෝ වෙත්වා බියව දුරු නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා ඒ තමයි ප්‍රථම කොටස මෛත්‍රී භාවනාව පතුරවන ප්‍රථම කොටස අනන්ත බුදුගුණ බලෙන් ආදී කී වගන්ති හොඳට පාඩම් කරගෙන ඒ වගන්තියත් තමා රස කරගත් සියලු පින් බලයත් සාක්ෂියට තබාගෙන අර මාමේ සජ්ජායනා කරපු වගන්තිය ওই විදිහටම පුළුවන් තරම් දසදහස් වාරයක් හරි කමක් නැහැ මෙනෙහි කරන්න මෙනෙහි කළාම එතන කියවුණ තමන්ට මෛත්‍රී කිරීම මව්පියෝ දෙදෙනාට මෛත්‍රී කිරීම මව්පියෝ පරලෝ ගිහිල්ලා නම් ඒගොල්ලන්ට කරන්න බෑ එතනට සහෝදර සහෝදරයෝ නෑදෑ හිතමිතුරෝ කියලා දාගන්න සහෝදර සහෝදරයන් නෑදෑයෝ කියලා එතනට දාගන්න මව්පියෝ දෙන්න නැත්නම් ඊළඟට තමන්ගේ ගුරුවරු අධ්‍යාපනයේ ලබා දුන්න ගුරුතුමන් වහන්සේලා සීකරල මෛත්‍රී වඩන්න ඊළඟට තමන්ගේ හිතවන්තයින්ට ඊළඟට මධ්‍යස්ත හිතවත් කමකුත් නැ තරහකුත් නෙගුණුගෙන මධ්‍යස්ත සත්වයෝ කියලා අහිතවන්තයෝ කියන තරහවෙන් ඉන්න අය ඒගොල්ලෝ සිහි කරලා ඒගොල්ලන්ගේ නලල දෙස තමන්ගේ සිත යොමු කරලා මෛත්‍රී වඩන්න එතකොට ඒගොල්ලෝ තරහ භාවයෙන්
අතමිදෙල හිතවත් භාවයට පත් වෙනවා ඊළඟට සියලු දිව්‍ය රාජ මණ්ඩලයේ දෙවියන් කිව්වහම කෝටි ප්‍රකෝටි අසංකේය ගණන් ඉන්නෝ ඒ හැම දෙනාම සීකරලා මේ මෛත්‍රී වඩන්න ඕන දෙවියන්ටත් ඊළඟට සියලුම සත්වයෝ සීකරලා මෛත්‍රී වඩන්න සියලු සත්වෝ කිව්වහම ඇහැට පෙනෙන නොපෙනෙන සියලුම සත්වෝ වැඩෙන වැටෙනවා අන්නේ අරමුණු ටික හිතාගෙන කරුණු කාරණා හොඳට සීපත් කරගෙන වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන කරුණු පහ වරක් දෙකක් තුනක් නෙමේ සිය දහස් වරක් නමුත් මෙනෙහි කළාට වරදක් නැහැ විශාල පිනක් සිද්ධ වෙනවා මෛත්‍රී ගංගාව හොඳට ගලාගෙන යනවා හැමෝටම ඒ ප්‍රියමනාප ගතියෙන් වාසය කරන්න පුළුවන්කම තියෙනවා එන් ඔන්න ඔය පළවෙනි ක්‍රමය හොඳට මතක තියාගෙන දරුවන්ටත් කියලා දීලා අසල්වැසියන්ටත් කියලා දීලා ඒ වගේම පාසල්වල අධ්‍යාපනයේ ලබන දරුවන්ටත් කියලා දීලා මේ මෛත්‍රිය දෙවියන් සහිත ලෝකයා වෙතම පතුරවන හැටියට අපි කාරුණිකව සිහිපත් කරනු ලැබෙනවා ඔබ දන්නවා නම් ඔබ ධර්මයේ පිළිබඳව අවබෝධයක් තිබෙන අයකු නම් අපේ ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා අත්තාහි අත්තනූනාතෝ කෝහිනාතෝ පරෝසියා යන්වෙන් ඔබට පිහිට ඔබමයි කියන කාරණාව තමයි මේ තුලින් සඳහන් වෙන්නේ වෙනත් පිහිටක් වෙනත් සරණක් පිළිබඳව බලාගෙන සිටින්නේ නැතුව තමාම පිහිට කොටගෙන තමාම සරණ කොටගෙන දිනුව කරා ළඟා වෙන්නට කියන පණිවිඩය තමයි ඒ ගාථා රත්නය තුලින් අපට ලැබෙන්නේ මා මේ කාරණාව ඔබට සිහිපත් කළේ ඔබ මෛත්‍රී භාවනාව වැඩිීමේදී පළමුවෙන්ම අපේ ස්වාමින් වහන්සේ ඔබට සිහිපත් කළා පළමුවෙන් තමාට මෛත්‍රී කරගන්න මම නිදුක් වෙත්වා මම නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා කියන ආකාරයෙන් තමන් තමාට පළමුව මෛත්‍රී භාවනාව සිද්ධ කරගන්න. ඉන් අනතුරුව තමාගෙන් පසුව තමයි තමන්ගේ දෙමව්පියන්ට සහෝදරයන්ට යනාදී වශයෙන් සමාජයේ අනිකුත් ස්තරයන්වල සිටින අයට ඔබ මෛත්‍රිය වැඩි යුතු වන්නේ. ඒ වගේම තමයි ඔබට සිහිපත් කරන්න ඕනේ දැන් සිංගාලෝවාද සූත්‍රයේදී සදිසා නමස්කාරය පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඉතින් මෙහිදී මේ සමාජ ස්තරයන් තමන්ට එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටුකර ගැනීමක් සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම අයිතිවාසිකම් පිළිබඳව කතා බහ කරන්නේ නැතුව යුතුයකම් පිළිබඳව මෙහිදී බුදු පියාණන් වහන්සේ ඉස්මතු කොට තිබෙන්නේ. ඉතින් මේ යුතුයකම් එකිනෙකාට ඉටුකර ගැනීමට නම් අනිවාර්යයෙන්ම තමන් මෛත්‍රී සහගත විය යුතුයි. තමන් අනිත් අයට යුතුයකම් ඉටු කරන්නට නම් ඔවුන් පිළිබඳව තමාගේ සිතේ මිතුරු බව නොයසේනම් මෛත්‍රී සහගත හැඟීමක් සිතුවිල්ලක් තිබිය යුතුයි. එය ඔබට ඒ ආකාරයෙන් සිතේ රඳවා ගන්නට පුළුවන් නම් එය මහත් අසවිසිල්ලක් වේවි ඔබගේ මෛත්‍රී භාවනාවට. අප සරලව මේ පිළිබඳව කතා බහ කළොත් ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ සමාජයේ ජීවත් වෙන අනිකුත් සියලුම සහෝදරයන් ඔබේම සහෝදරයන් විදියට දකින්නට. ඒ වගේම මේ සමාජයේ ජීවත් වෙන අනිකුත් සියලුම මව්වරුන් පියවරුන් ඔබේම මව්වරුන් පියවරුන් විදියට ඔබට දකින්නට පුළුවන් නම් මේ හැඟීම ඔබේ හදවතේ ඇති වෙනවා නම් මේ සමාජයේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා වේවා එහෙමත් නැතිනම් අපගේ ගුරු මව්පියවරුන් වේවා මේ හැමදිනා පිළිබඳවම තමන්ගේම අය වේවා කියන තමන්ගේම අය විදියට ඒ අය ගැන සිතලා එයට මෛත්‍රී කරන්නට පුළුවන් තරම් ඔබගේ හදවත සකසා ගත හොත් එයම ඔබට පිටුවහලක් වේවි මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට. අපේ ආමඳුරෝ පැහැදිලි කළා මේ මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරය පළමු කොටස. ආමඳුරෝනි මෛත්‍රී භාවනාව සිදු කිරීමේ දෙවන කොටසට අපි දැන් නවතින්න වෙනවා. ඔව් අපි දෙවෙනි කොටසේ ඉස්සෙල්ලා තව මෛත්‍රී පිළිබඳව පැතිරීමේදී දැනගත යුතු කරුණු බොහෝම තියෙනවා. ඉස්සෙල්ලා පන්සිල් සමාදන් වෙන්නට ඕන. ඉස්සෙල්ලා ඉන්න තැන පන්සිල් සමාදන් වෙලා පූර්වක්‍ෘත්‍ය වශයෙන් මම කිව්ව කෙටියෙන් නමස්කාරේ ඉතිපිසෝ ස්වාක්කාද සුපටිපන්න ගාත තුන කියලා මාගේ ජීවිතයේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පූජා වේවා කියලා නමස්කාරේ වේවා කියලා හිතාගෙන මේ මෛත්‍රී වගන්තිය හොඳට කියවන්න හොඳට සජ්ජායනය කරන්න ඊට පස්සේ පුළුවන් තරම් හිතින් මෙනෙහි කරන්න මම එතකොට කිව්ව අවස්ථා හතරක් කාටවත් ඇහෙන්න නෙමේ තමාගේ හිතින්ම කියවන්න හිතගෙන ඉදිස් වාඩි වෙලා ඉන්නකොට ඇවිදමින් සිටිනකොට ඒ වගේම නිදාගෙන සිටින විට නිින්ද යනතුරු බස් රථයක යනකොට ගමනබ්බිමනක් යනකොට අපිට මේ මෛත්‍රියෙන් යන්න පුළුවන්
අනිත්තයේ මේ දේ කල්පනා කරමින් යනවා ඒ වගේම කෑකෝ ගසමින් යන අපි භවනාවකින් යනවා පින්වත් හිත පුරුදු කරගත්තේ නැත්නම් මරණින් පස්සේ බොහොම භයානක තැනකට තමයි අපට යන්න වෙන්නේ මොකද මරණයට පත්වන වෙලාවේ මොනම සරණක් පිහිටක්වත් නැහැ හිත හදාගත්තේ නැත්නම් මැරෙන මැරෙන ඔක්කොම සියලු දෙනාටම යන්න වෙන්නේ අපායට ඉතින් පසුගිය වකවානුවක එක මාතාවක් අභාවයට පත්වලා ඒ නිවහනට බොහෝම කරදර කම්කටොළු කරන්න පටන් ගත්තා ඥාතීන් කරදර කම්කටොළු කරන්න පටන් ගත්තා සැනසීමක් නැහැ මොකද මරණයට පත්වන්නේ හොඳ හිතකින් නෙමෙයි ඉතින් අභාවිස්ථානයකට දුකකට පත්වලා බොහෝම දුක් විඳිනවා ඉතින් පින් ගන්න පුළුවන් කමකුත් නැහැ පිනක් ලබා ගත්තා නම් සැපේකට යන්නත් පුළුවන් ඉතින් පින් ගන්න එක හැමෝටම කරන්නත් පුළුවන් කමක් නෙමෙයි එනිසා පින්වත්නි අනුන් කෙසේ වෙතත් තම තමාම හිතට යම් කිසි අරමුණක් ලබා දීලා අවසන් මොහොත දක්වාම කටයුතු කරන්න කරපු පින්කම් දිනපතාම සිහි කරන්න රාත්‍රී නින්දර පෙර ඒ දවස සිද්ධ කරගත් පින්කම් ටික හිතන් උදේ හවස බුදුන් වැඳේ හැටි දරුවන් ද ඥාතීන්ට පෝපස්ථාන කරපු හැටි පිරිත් බණ දහම් කියපු ආකාරය ඒ වගේම ආගන්තුක සත්කාරය කළ විදිය මේ ඔක්කොම හවස රාත්‍රී කාලයේ සිහිපත් කරන්න සිහිපත් කරනකොට ඒ පින නැවතත් වැඩි වෙනවා නැවත නැවත පින් උල්පතක් බවට පත් වෙනවා අන්න ඒ වගේ මේ මෛත්‍රී භාවනාවත් වරකින් දෙකකින් සෑහීමකට පත් වෙන නැතුව පුළුවන් තරම් මෛත්‍රී කරන්න gedaraka අඩ දබර කලකෝලාහල තිබුණොත් ඒ සියල්ලම සංසිඳව ගන්න පුළුවන් ඒ සියල්ල සංසිඳව ගන්න පුළුවන් ඒක අත්හදා බලන්න අපේ බුද්ධ ධර්මයේ ස්වර්ණ සාම ජාතකයේ නමින් හොඳ ජාතක දේශනාවක් තියෙනවා මේ ස්වර්ණ සාම කුමාරයා බොහෝම ලස්සන ළමෙක් මෛත්‍රී භාවනාව කරන්නේ මෛත්‍රී භාවනා කරන කෙනාගේ මුහුණ පැහැපත් වෙනවා ලේ ධාතුව බොහෝම පිරිසුදුයි සංසාර ගමනේදීත් ප්‍රසාද ජනක ජීවිතයක් ලැබෙනවා ඒ ලැබෙන්නේ මෛත්‍රී භාවනාවේ ආනිසංස බලයෙන් එතකොට යම් කෙනෙක් මේ මෛත්‍රී භාවනා වඩනවා නම් නිවන් දකනාතුරු එහි ඵල විපාක ලබා ගන්න පුළුවන් මේ ස්වර්ණසාම කුමාරයාගේ මමත් පියත් දෙදෙනා මැස්සන්ද දෙන්නේ මේ දරුවා තමයි අපෝපස්ථාන කරන්නේ ගල් ගුහාවක තමයි මව්පියෝ දෙදෙනා නවත්වාගෙන අපෝපස්ථාන කරන්නේ මේ මව්පියෝ දෙදෙනත් ඒ වගේම කුමාරයාත් පුතණුවනොත් කරන්නේ මුළු දවස පුරාම මෛත්‍රිය වඩන එක පමණයි මේ මෛත්‍රිය කොතෙක්ද කියනවා නම් වතුර ටික ගේන්න යන්න ලෑස්ති වෙනකොට මෝ දෙන්නේ කැවිල පිටට පිට තියන ඒ මත කලගෙඩියේ තැබුවාම ගඟට ගිහිල්ලා වතුර එක නැවත පුරෝගන අර විදිහටම ගෙනල්ලා දෙනවා ඒ වගේම කොටියෝ දඩමස් කන්න පුරුදුණියේ නැහැ ඒ මොකද මෛත්‍රිය අනුභවයෙන් ඒ වගේ මෝත් බය නැතුව වාසය කරා ඒ වනාන්තර හිටපු සියලුම සත්වයෝ නිර්භීතව වාසය කළා මේ ස්වර්ණසාම කුමාරයාගේත් මව්පියෝ දෙදෙනාගේත් මෛත්‍රිය බලය නිසා ඉතින් දවසක් මේ වතුර ගේන්න ගියාම දඩේ මේ ආපෝ පිරිසක් මේ කුමාරයා දර්ශනීය නිසා දෙවියෙක්තෝ කියලා හිතාගෙන දුන්නකින් දුන්නක් ඇදලා තිබුණා ඉතින් විසපෝපයක් නෙතනම සිහි නැතුව වැටුණා ඊළඟට ඇවිල්ලා බැලුවාම අනේ සත්වයෙක් නෙමේ ලස්සන ළමයෙක් පාර දිගේ ගියාම ගල් ගුහාවක් තිබුණ අන්ධ මව්පියෝ දෙන්නේ දෙදෙනාට මේ කතාව කිව්වා එහෙනම් ඉක්මන් කරලේ දරුවා ළඟට අපු එක් කරගෙන යන්න කිව්වා මොකද්ද කළේ මේ අන්ධ මව්පියෝ දෙන්න සත්‍යක්‍රියාවක් කළා මේ වනාන්තරේ අපිට නවත්වාගෙන මෛත්‍රී භාවනා කරනවා ඒ මව්ට පියාණ සැලකීමේ පිනෙනොත් මෛත්‍රී අනුහසනොත් මේ දරුවාගේ වස විස ඇඟේ තිබෙන විස ප්‍රතිබාහණය වෙලා නිරෝගී සප ලැබේවා කියලා සත්‍යක්‍රියාවක් කළාම ඒ දරුවට නිරෝගීකම ලැබුණා මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංසයක් තමයි ඔය ගිනි ජල විස අවියවද වලින් මරණීයපත් වෙන්නේ නැහැ නිරෝගීකම හම්බ වෙනවා එහෙමනම් නිරෝගීකම වස විස වර්ග වලින් වන විපන් නැතිවීම තරම් බලයක් මේ මෛත්‍රී භාවනාවල තිබෙනවා එහෙනම් මේ මෛත්‍රී භාවනාව තමන් දියුණුවටපත් කරගනු ලැබුවාම
මෙලවටත් හොඳයි පරලවටත් හොඳයි සසරටමත් හොඳයි නිවන් දක්නා ජාති දක්වාම කරදර කම් කටළු බාධක නැති බොහෝම ලස්සන ජීවිතයක් ලබා ගන්නටත් ඒ වගේම ප්‍රියමනාප ජීවිතයක් ලබා ගන්නටත් ඒ වගේම ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නැති ඊතාමත්ම හොඳ ප්‍රභාස්වර ජීවිතයක් ලබන්නටත් මේ මෛත්‍රී භාවනාමය පින්කම හේතුභූත වෙනවා එහෙනම් පින්වත්නි මේ මෛත්‍රී භාවනාව සුළු භාවනාවක් කියලා හිතන්න එපා මේ මෛත්‍රිය මහා විරුද්ධකාරයේ කොටයි සටන් කරන්නේ ඒ විරුද්ධකාරය තමයි තරහව තරහවත් එක්කයි මේ සටන ගෙන යන්න වෙලා තිබෙන්නේ එහෙමනම් මෛත්‍රී භාවනාවෙන් තරහ නැමෙති මහා හතුරා විනාශ කරන්න පුළුවන්කම තියෙනවා තරහව නැති කරන්නේ නැතුව කවදාකවත් නිවන් දකින්න බෑ තරහව නැති කරන්නේ නැතුව කවදාකවත් සුගතියට යන්න බෑ මරණෙදි තරහව ආවොත් ඒකාන්තේ යක්ෂයෙක් ආදී දරුණු ජීවිතයක් ලබනවා නයි පොළොංගු වැනි මහා දරුණු සත්ත්ව වෙලා උපදිනවා එහෙමනම් කාරුණික පින්වත්නි ඔබගේ හදවත තුළ ප්‍රධාන වශයෙන් දියුණු කරගත යුතු දේ තමයි මෙන්න මේ තණ්හාව මේ තරහව නැති කරලා මෛත්‍රිය හදවතක් ඇති කරගන්න ඕන ඊළඟ හතුරා තමයි තණ්හාව නමින් කියවෙන්නේ ඒ තණ්හාව නැති කරන්නත් මේ මෛත්‍රී භාවනාව ප්‍රයෝජනවත් වෙනවා මෙහෙම වඩනකොට පින්වතුනි ඉවසීම දියුණු වෙන්න පටන් ගන්නවා ඒ නිසා ඉවසීම යනු දෙවියන්ට ලෝකයාට ඕන කරන දෙයක් කන්ති පරමං තපෝතිතික්කා කියන මහා පුදුම දේශනාවක් කළා ඒක තමයි ඉවසීම පරම තිතික්ෂාවයි දෙවියන් සහිත ලෝකයාගේම ජීවිතය ගත කරගන්න සැපවත් ජීවිතයක් ගත කරගන්න ඕන කරන්නේ මෛත්‍රියයි ඉවසීම ඒක මෙත්තා පාරමිතාව නමින් කියවෙනවා මෛත්‍රී භාවනා වඩන්නට නුවණ ඕන කරනවා මෛත්‍රී භාවනා වඩන්න සිහි කල්පනාව ඕන කරනවා එහෙනම් සිහි කල්පනාවයි නුවණයි එකතු කරගෙන මා මේ කියන කියපු වගන්තිය බොහෝම හොඳින් සජ්ජායනා කරන්න ඊට පස්සේ පුළුවන් තරම් හිතින් මෙනෙහි කරන්න සජ්ජායනාවත් භාවනාවක් තමයි හිතින් මෙනෙහි කිරීමත් භාවනාවක් තමයි එහෙනම් මේ ක්‍රම දෙකම පුරුදු පුහුණු කරලා තමන්ගේ මේ හෘදයාංගම ආශිර්වාදයත් එක්ක පිරිනමන මෛත්‍රිය තමන් වෙත පතුරවාගෙන මෞපියන්ටත් ගුරුවරුන්ටත් හිතාහිතමදා සම්සත්නටත් දෙවියන්ටත් සියලු සත්වයන්ටත් මේ මෛත්‍රිය පැතිරෙවුවාම පුදුම විදියේ ශක්තියක් තමන්ට ගොඩ නැගෙනවා තමාගේ කේන්ති අඩු වෙනවා තරහව අඩු වෙනවා මෛත්‍රියේ ගංගාව වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා සී කල්පනාව බොහොම හොඳයි ඒ වගේම පාඩම් කරන්න යනකොට හොඳට පාඩම හිටිනවා අපල අපලු පන්දර දුක් කරදර සංසිඳුව ගන්න පුළුවන් යන එන ගමන බිමන සාර්ථක කර ගන්න පුළුවන් උදව් උපකාර අනුග්‍රහය තමාට ලැබෙනවා ආහාර පාන ඇඳුම් පැළඳුම් තමාට ලැබෙනවා තමාගේ ආරක්ෂාව සාර්ථක කර ගන්න පුළුවන් ආයතනයේ ප්‍රධානීන්ගේ කරුණාවට මෛත්‍රියට ප්‍රසාදයට ලක් වෙන්න පුළුවන් ඒ වගේම අමනුෂ්‍යයන්ගෙන් මොනම කරදරයක්වත් පීඩාවක්වත් නැහැ හොඳ පිරිසුදු චේතනාවකින් සිසිලසක් ඇති හදවතකින් ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා එහෙම කල්පනා කරගෙන හැමදෙනාගේ මේ මෛත්‍රී ගංගාව මෛත්‍රී හදවත පුළුවන් තරම් දියුණු කරගෙන මෛත්‍රී පාරමිතාවක් බවට පත් කරගෙන කටයුතු කරන්න චිර අදිෂ්ඨාන තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා එසේ කල්පනා කරගෙන මේ මෛත්‍රී භාවනාවෙන් ජනිත වන්නා වූ කුසල සම්භාර ධර්මය තම තමාගේ නමින් පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී සියලුම ඥාති මිත්‍රාදීන් තත් වෙලා ඒ අයගේ සංසාර ගමන සැපවත් වේවා දුකෙන් නිදහස් වේවා නිවන් සැප ලබත්වා ඒ වගේම හදාවදාගත් මව්පියන්ට ගුරුවරුන්ට ඥාතීන් හිතවතුන්ට මේ මෛත්‍රී භාවනා පින්කමෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ සහ නිවන් සැප ලැබේවා දෙවියෝද මේ පුණ්‍යානුමෝදනාව ලබත්වා දෙවියන්ගේ රැකවරණයත් හැමෝටම ලැබී දෙවියන්ට නිවන් සැප ලැබේවා අවීචේ පටන් භවාග්‍රේ දක්වාත් මුළු මහත් ලෝක වාසීන්ට මෛත්‍රී වැඩිමේ පින්බලෙන් සීලු සත්වයෝ සත්වයන්ගේද සීලු පැතුම් සැපල වේවා මේ මෛත්‍රී භාවනා වඩන මේ මහත්තුරු මව්වරු දරුවන් හැමදෙනාටත් මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා
ගිනිජල වස විස අවියවුද වලින් පවා විපත්ති වල කීවා නින්දා අපහාස දුර වේවා gedara තුර සමගිය සමාදාන උදාපත් වේවා ස්වාමියත් භාර්යාවත් මවත් පියස් දූ දරුවනු සහෝදර සහෝදරියනොත් ඒ නිවහනේ ජීවත් වන හැමදෙනාමත් නිදුක් නිරෝගී සුව ලබත්වා කරදර කම් කටුළු බාධක වාද මේ දසමගිතා දුරු කරගෙන සමගි සම්පන්නව වාසය කර ගන්නට ලැබේවා මේ මෛත්‍රී ගංගාව මරණ මොහොත දක්වාම දියුණු කර ගන්නට වාසනාව ලැබේවා නිවන් දක්නා තුරු මේ පින්කමේ අනුහස් බලෙන් සතර පාය ආදී දුකෙන් නිදහස්ව අඳ බිරිගලු ආත්ම භාවලටද පත්ම වේ පින්වත් ගුණවත් නැනවත් මහේ සාක්‍ය ජීවිතයක් ලබාගෙන අමහමහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්නට ඕන අද දවසේදී කතා බහට ලක් කරේ මෛත්‍රී භාවනාව පිළිබඳව අපේ හාමුදුරනේ වර්තමාන සමාජයේ දෙස මදක් අවධානය යොමු කර බැලීමේදී අපට දකින්නට ලැබෙන දෙයක් තමයි විශේෂයෙන් මේ පාසල් දරුදරියන් පවා අපේ හාමුදුරනේ බොහොම මේ තරහවින් පිරුණු අය බවට පත් වෙලා උදාහරණයක් ඇටියට පාසල් වයසේ දරුදරියන් තමන්ගේ දෙමව්පියන් සමග වෛරක්කාරින් බවට පත් වෙන බවක් අපට දකින්නට තිබෙනවා ඇතම් විට දෙමව්පියන්ට පහර දීම දක්වා මේ තරහව ක්‍රෝධය කියන දේ වැඩි දියුණු වෙනවා උඩු දුවනවා. ඉතින් එවැනි අයට ඒ තත්වයෙන් මිදෙන්නට දිව්‍ය ඖෂධයක් බවට පත් වේවි මේ මෛත්‍රී භාවනාව. අද දවසේදීත් මෛත්‍රී භාවනාව මේ වැඩසටහනට අප කළ ආරාධනීය මිත් සිතින් පිළි අරගෙන අප කෙරෙහි කරුණාවෙන් දයාවෙන් යුක්තව මැඩම කොට වදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී එවැගේම ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබෙන්නට කියලා අපි මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. අප අද දවසේදී භාවනා වැඩසටහනෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.